සන්ධ්‍යාවක් වේවා මේ අවස්ථාවට සභාගිවන්න තමුන්ාන්සල හැමෝම ඉතාමත්ම ගෞරවෙන් පිළිගන්නු ලබනවා අද සුවිශේෂී දවසක්යට ප්‍රධාන හේතුව තමයි අපි බලාපොරොත්තුව වෙනවා ප්‍රකාශයට පත් කරන්න විශ්සයි විස්්ස උසස් පෙළ විභාගය අවසාන කරලා සමත්වෙච්ච දරුවන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය පටන් ගන්නේ අයදුම් කරන්න කුමන දවසේ සිටද කියලා. සියලුම වැඩ කටයුතු සම්පාදනය කරලා අවසානයි මැයි මාසේ විසි එක්වනිදා. අයදුම් පත් බාර ගැනීමට කටයුතු කරනවා. එම නිසා අයදුම්පත් ලබා ගැනීමට හැකි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, ශිෂ්‍ය අත්පොත නිකුත් වෙනවා එදිනම ඔබට අප සඳහන් කරන පොත් ප්‍රකාශකීන්ගෙන් වැලත සැල්වලින් ලබාගන්න පුළුවන් මේ අවුරුද්ධ ඊට අමතරව සියලුම විශ්වවිද්‍යාල වල. ජාතික විශ්වවිද්‍යාල දාසයක මේ පොත අලවිය සඳහා පහසුකම් සපේල තියෙනවා එත් එක්කම දරුවන් අන්තර්ජාලය ඔස්සේත් තමන්ගේ අයදුම්පත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුයි. එතකොට ක්‍රම කීපයක් තියෙනවා එකක් අන්තර්ජාලය ඔස්සේ අනීවාරයෙන්ම දරුවන් තමන්ගේ අයදුම්පත යොමුකරන්න අවශ්‍යයි දෙවනුව ඒ තමන් පුරවාගත්ත ඒ පෝරමය පින්තූරයක් අරගෙන විශේෂයෙන්ම එහි අත්සන යොදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඒ සඳහා සියලුම ඊමේල් පහසුකම් දැනුවත් කරනවා ඒ සඳහා යොමු කළ යුතුයි.ඇ්ල වි්සයි විස්ස@ UugC, Ac. .lk කියන විදයුත් ලිපිණයටයි මේ දරුවෝ තමන්ගේ අුම්පත යොමු කරන්න ඕනේ න් නැවතත් සඳහන් කරන්නඒ විසයි විස@ugc..lk මේ පොත දරුවන්ට පුළුවන් ශ්විදාල ප්‍රපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ඇවිල්ල අවශ්‍යනම් භාගත කර ගැනීමටත් පහසුකම් සපයල තියෙනවා. මෙහිදී වැදගත්මදේ තමයි දරුවන් මේ ක්‍රම දෙකටම තමන්ගේ අයදුුම්පත ලබාදීමට කටයුතු කරන්න ඕනේ. ලියාපදිංචි චැපෑලටත් ඔබගේ ඒ පුරොවපු පෝර මේ පිටපතක් ාදන කොමිසන් ස භාවට ලැබෙන්න සලස්සන්න අවශ්‍යයි. මෙවර සරසවි ප්‍රවේශය ලංකාවේ වැඩිම දරුවන් බඳවා ගැනීමේ ප්‍රවේශය වෙනවා හතලිස් එක්දාස් හත්සිය පනස් පහක් මෙවර විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීමට විශ්විද්‍යාල පතිපාදන කොමිසන් සභාව ඉතාමත් බලාපොරොත්තුවෙන් කටයුතු කරනවා. ඒත් එක්කම දරුවන්ට කැමති අවවාදයෙකුත් දෙන්න මේ සම්බන්ධයෙන් එකට හේතුව තමයි බොහෝ අත්වැරදීම් නිසා සමහරවිට විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලැබී යන්නත් හේතු වෙන නිසා. පළවෙනිම කාරණය අන්තර්ජාලය සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය අයුතුම්පත්්‍රය පිරවීමට පටන් ගැනීමට ප්‍රථමෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතෙහි පස්වෙනි කොටස දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා ඉතාම හොඳින් කියවන්න කියලා ඒකට හේතුව අයදුම් කරන්නේ කෙසේ දැයි සඳහන් වෙන්නේ මේ පස්වැනි කොටස නිසා. දෙවිනිකාරණය විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම් පත්‍රය පිරවීමට පටන් ගැනීමට ප්‍රථමයෙන්. ඔබගේ විද්‍යුත් තැපැල් ගිනුමට ප්‍රවේශවීමට හැකිදයි පීක්ෂා කර බලන්න. එම විද්‍යුත් තැපැල් ලිපිනය ඔබටම අයත් වුවක් විය යුතුමයි. මන්දයත් ශ්වවිද්‍යාල්‍රපාදන කොමිසන් සභාව ඉදිරියේදී ඔබ සමඟ සනිවේදනය කිරීමට යොදාගන්නේ මේ ඔබ විසින් සපයන විද්‍යත් ටැපැල් මගින් අන්තර්ජාලය හරහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අයතුම් පත්‍රය කිරවීමට ලියාපදිංචි වීමේදී ඔබගේ ජංගම දුරකතන අංකය ඇතුළත් කළ යුතු අතර එසේ ඇතුළත් කිරීමේ දී නිවැරදිව ඇතුළත් කිරීමට සුපග්‍රීක්‍ෂාකාරී වන්න හතරවෙනි කරුණ ඔබ අපොස උසස් පෙල විභාගේ සඳහා මුහුණු දුන් විෂය සංකලනය අනුව ඔබ තේරීපත්වීමට අපේක්ෂා කරන විශ්වවිද්‍යාල සහ පාඨමාලා උපරිම සංඛ්‍යාවක්. ඔබගේ කැමැත්තේ අනුපිළිවෙල අනුව ඇතුළත් කරන්න. එසේ ඇතුළත් කිරීමේ දී පසුගිය වසරේ කඩයිීම් ලකුණු මත තීරණ නොගෙන. ඔබ තේරී පත්වීමට බලාපොරොත්තු වෙන ඒ පාටමාලා සඳහා අයදුම් කරන්න. පස්වෙනිි කරුණ අන්තර්ජාලය හරහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අයුදුම්පත්‍රිය පිරවූ පසු ඒ යොමුකිරීමට ප්‍රථමයෙන් ඔබ විසින් ඇතුළත් කරන ලද සියලු තොළතුරු නිවැර දිදයි ඉතාම හොඳින් පරික්ෂා කර බලන්න. හයිවෙනි කරුණ මුද්්‍රිත අයදුම් පත්‍රය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එවීමට ප්‍රථමයෙන් තමාගේ අත්සන අදාල ස්ථානියෙහි නිසි පරිදිී තැබ්බීමට වග බලාගන්න. එතකොට විසි එෙක්වෙනිදා මේ දුවල පුතාලට ලැබන්ඩ සලස්වන්නේ මෙන්න මේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කරලා තියෙන අත්පොතයි මේ අත්පොත ඉතාම හොඳින් කියවන්න මේ අත්පොතේ සියලූම කරුණු සඳහන් වෙනවා යම්කිසි දරුවෙකුට ලංකාවේ ඕනෑම ස්ථානියක මේ අයදුම් පත පිරිවීමේදී යම් කිසි ගැටලුවක් ඇත්නම් ඔබට අප ඇමතිය හැකි. දහනම යයි දහනමය අංකයට ඔබ ඇමතීමෙන් ඒ සියලු ඇමතුම් ඒ රජේ ප්‍රවෘති අංශය විසින් විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කරනු ලබනවා ඒ මගින් මේ දුවල පුතාලට අවශ්‍ය ඕනෑම ගැටලුවක් නිරාකරණය කරගන්න පුළුවන්. අන්තර්ජාලයේ සඳහන් සියලුම දුරකතන අංක ඇතුළත්ව වෙනම කණ්ඩායමක් ඔබලාට සහයවීම සඳහා සේවා නියුක්ත කල්ලා තියෙනවා ඒ සඳහත් ඔබට සහයෝගය ලබාගන්න පුළුවන්. එතකොට මේ වනවිට රජය ප්‍රකාශයට පත්කල්ලා තියෙනවා ලබන සතිය දින ගණනාවක් නිවාඩු වසයෙන් ඒ නිසා විසි එක්වනදා සිට මේ පොත අලවිය සඳහා තබල තියෙනවා ප්‍රසිද්ධ පොත් වෙළඳුන් ළඟ සහ සියලුම විශ්වවිද්‍යාලවල ඔබට මේ අත්පොත භාගත කර ගැනීමටත් පුළුවන් අන්තර්ජාලය ඔස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාාවෙන්. බොහොම ස්තුති. මේ සති තුනක කාලයක් ලබා දෙනවා අයිදුම් පත යොමු කරන්න ඒ නිසා මැයි මාසේ විසි එක් වනදා. ආරම්භ කරන අයිදුම් පත්‍රයොමු කිරීම අවසාන වන්නේ ජූනිමාසේ එකොලොස් වනදා පරාත්‍රී දොළහට. තමු අන්සෙලට යම් කිසි ප්‍රශ්නයක් තිීනවනම් යොමුකොළොත් තිලිතුරු සැපිය හැකි.ස මේ මට මම සහදාානනා එක හෙලකොරිසාහඇසන පෝ් අංවෙන. මට මේ අපහු පොඩත් දැනගැන පුළුවන්ද මේඇතුුම්පත් භාරගනීම ආරම්භතර දිනේ සහසන්න දින්න නවත පොට සඳදකපු මෙයි මාසේ විසි එක්වවෙනිදා අඳුම්පත් බාරගන්නවා. ජූනි මාසේ එකොලොස් වනදා දක්වා ස තවත් ප්‍රශ්න කම් කරනති නොදැග මේ ලොක්්ට කත් එක්ක ඇතැම් ප්‍රදේශවල කැනෙ දැම් විසෙක් වනද පටගන්න කැමීම මේක සඳහ කරන්නේ මේ වෙදදි ලොක්්ටවන් කර තියන එර අස්ථේනවන. සංචන් වසේම පමණක් නම කිසිම හේතුවක් මත මේ තුළත්වෙන්න පැරි එතකොට ඒ වැනි අවස්ථාවක ඒවැනි පදේශයන්න දර්ුවක්ත පොත ගන්න නැතුව එත පොතමිලදී ගන්න නැතුව ඩව්ලෝඩ් කිරීම හර හා පමනක් මේ විශවදල ප්‍රවශයට තුළත් කරන්න පුළුවන් නැත න්්නෝඩ් ගීම මේ පොත ගැනීම අනිවාසයිද පොත ගැනීම අනිවාර් රැන් නමුත් අවශ්‍යනං පොතේ පිටපතක් ගන්න පුළුවන් ාගත කරගන්න පුළුවන් යම් කිසිගේ වීමක් තියනවාඒ සඳහා විශවවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවය වෙබ බාඩවියෙන් එය ලබාගන්න පුළුවන් ඒ වගේම පොඩ්ඩක් සඳහන් කරන්න පුළොන් මේ පර විශ්වවිද්‍යාල ප්‍රවශය සඳහහා ස කම් බලතින්න සුම් සංඛාවයි ඒවගේම මේ පාර විශවවිදා සහහා බඳාගැනෙන් ඩිරන්නනවාද කොහොමද ඒවා සත්යක් ප්‍රතිා කස බල තේර ලතිනකො සාමාන්‍යයෙන් උසස් පෙල සඳහා සහභාගි වෙලා තියෙනවා බලක්ෂ තුනකට වඩා වැඩි සිසුන් සංඛ්‍යාවක්. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම සුදුසුකම් වශයෙන් සාමාන්‍ය සාමාර්ථ තුනක් තමයි බලාපොරොත්තුවෙන්නේ වෛද්‍ය විද්‍යාව සඳහා එය වෙනස් ඉදිරියේදීයේ වෙනස් වෙයි. එක්ලක්ෂ අසූදාහක් එසේ සුදුසුකම් ලබනවා ගිය අවුරුද්දේ දෙදස් විශ්සේ අපි ප්‍රථම වතාවට ඒ දක්වා තිබිච්ච ශිෂ්ෂ සංඛ්‍යාව දස දහසකින් ඉහල නැංගූවා එම දස දහස මේ වසරේදිත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා ඒ අනුව හතලිස් එක්දස් හත්සිය පනස් පහක්බෙවරත් බඳවගන්නවා. මම අරතුත ල ඉමුස්ේ බඩමිය ඔබතුමා මේන්ට මහොතකට පෙර ්‍රකාශ කරා ඔබතුමාලත්ගේ බඩගෙන් අ පොත භාගත කරන අවස්ථාවේදී අම්ති උදලත් දෙවන් ඕවන කියලා නමුත් ඒ තාාලෝබිත ැහැනේද මහජයතුමා මොහද හමෝදම මේ අන්තර්ජාලය හර හා මුදල් පරිහරණය කිරීමේ හකියයා රක්නෑණ මේ වගේ නිියසයක්ත් තිීන අවස්ථාව කයි ඔබතුමාඒ වගේ හටුත්ත් කරන්නේ ඒයට නොමලේ භාගත ගැනීමට අවස්ථාව ක්ලාබා නොදී ප මේ ක්‍රම තුනම අදාලයි අවශ්‍යනම් පොතත් ශාලාවකින් ලබාගන්න පුළුවන් විශ්වවිද්‍යාලයකින් ලබාගන්න පුළුවන්. ඒ සඳහා යම්කිසි වියදමක් දරලා තියෙන් නිසා ඒ පිරිවය තමයි මෙතනදී අය කරනු ලබන්නේ එම නැතුව මේක ලාභ ලබන ව්‍යාපෘතියක් නොවේ රජයේ හෝ. විශවිද්‍යාල ප්‍රමාාද භාවයතුන් පත පිටපත් සකස් කල්ල තියෙන්නේ මේ පොත තුළමයි එතකොට යම් කිසි දරුවෙකුට යම් කිසි අභ්‍යාචනාවක් ඉදිරිපත් කරන්න අවශ්‍යනං එහි ආකෘති පවා මේ පොත තුළ සම්පූර්ණයෙන් සඳහන් කල්ල තියෙනවා සිංහල මාධ්‍යයෙන් දෙමළ මාධ්‍යයෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ සියලුම කරුණු කාරණා පිළිබඳ සවිස්තරයක් මේ පොත්ත තුළ තිේරු. මහතාරිතුමා මම අහ ඒක නෙමේ ලොග්ඩවුන් කරලා තියෙන සමහර වෙලාට පිතතට යන්න බැරි ස්ථාන තියෙන ස්‍රී ලංකාව තුළ ඒවගේ ස්ථානේක සිටින දරුවකුට මේ කාලය තුළ ජිගටම මේක සංචරන සීමා පැවතුලොත් ඔවුන් කොහොමද මේක ිලට ගන්න ඔබතුමා කියෙනවාගේ යංකිසි ස්ාලිග්‍රියන්න බැන්න්නම් පොත්තලකින් ගන්න බැන්න අන්තර් ජාලය හරහා. බාගත රීම අවස්ථාවක් නෝමිරේ ලබා දෙන්නේ ැස්සේ ඇයි මේ කසාධාරයක් නේ දමේ අප දර්දරියන්ට කරන ඇතවසේම ඉල්ලීම් කරලා තියෙනවා දරුවන්ට මේ සඳහා පොත් ලබා ගැනීමට අවකාශ සපයන්න කියලා ඒ අදාළ කමිටු වලට මං හිතනවා ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් ලැබේ කියලා එත් එක්කම යම් කිසි ප්‍රදේශක ලොක්්ඩවන් වෙච්ච ඒ දරුවන් සම්බන්ධයෙන් ඉන්නවනං ඒ පිළිබඳවත් අවශ්‍යටයුතු ඉදිරියේදී සලකා බලලා අවශ්‍ය සහනයන් ලබා දෙනෝ මේ පොතා අශ්‍යම වෙන්නේ නෑ අයුම්පත ඉදිරිපත් කරන්න අවශ්‍ය සියලුම උපදෙස් ලබාදීලා තියෙනවා ඒ උපදෙස් ලබාගෙන තමන්ට අයදුම්පත සකස් කරගෙන ඉදිරිපත් කරන්න පුළුව යට කිසිදු මුදලක් අයකරන්නේ ර් ගැටුවක් ඇතැම් දරුවන්ගේ මෙවර ලබිල්ල තිබබ මේ න මේ පාර रिසල් ලබේම දීඇකැම් දරුවන්ගේ रिසල් සිීටවල දැක්වල තිබ්බේ නැහැ තිබිල නැම්පර අපට මධ්‍යායතනව වටතේව යමුමුණ රිසල්ම ऑන්ලाइන් විමසීමේ දී තිබේ නැහැ ඔවුන්ගේ ස්ට්‍රේම එක කවත් එහමනතන් ඔවුන් විශ්වවිද්‍යල ප්‍රේශය සඳහහා සසුකම් ලබල තියෙනවාද වෙනදතර ඒකනේ විශ්වවිද්‍ය्याල සඳහා लाई කරන්න අර වැටනවනි යස් හෝ කියලා එවැනි සාථතික ටල තිබන ඇඒ සම්ද ඔුතුන්න්නාට මො හරි ඉදිරිපත් කන්න තියෙන වර නකරුවේ ඇයි කියන කාරණාව සම්බන්ධ. නැත්ත වසේම එහෙම දරුව එවැනි පහදා ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවාවනම් මං හිතනි විශුද්්‍යාල ප්‍රතිපාදන කොමිසන් බාවට විමසීමක් කරන්න පුළුවන් එවැනි මුද්‍රණ දෝෂයක්හෝ කුමක්කෝ තියන සාතිකයක දරුවන්ට ඔවුන්ට අපි අමතලා ඉතා මික්මනින් ඒ ගැටලු විසඳගන්න අවශ්‍ය ක්‍රම යොදලා තියන්නේ. මොකද හසාතමයි ඒ ප්‍රශ්නමයි යමුකරේ වෙන හේතුක් හිල ගොඩක් කොමඹ ස්ව්‍රත්තය පිටපලාත්වල විශේෂෙන් මාතර වගේ ෙන් තමයි. එදදි දෙකම් වාර්තාාවනේ එදී මේ කලාවිශයධාරාාවේ යටත තමයි දරුවන් උසස්පිට පෙනහද තිබේ ඒ අවස්ථාවේද ඔුන්ගේ රිසල්් සේතක මනත් න් Online එකකටය බලලාද තිය රිල් සිටතක කටය දිස්්‍රික් ලයන්කක් වත් අයිල්යංක කොත්දකර තිබෙනනඒ ගේම ඔවුන් පෙනී සිතපු ස්ට්‍රේම් එක කියන පටනවන කොමස් ද කොහමද කියක එතිදී වැල තිබ නන් කියලලා ඒ ශිදක මන ගටලු හිද උන්ට ගටලුක්ලලා තියනවා එකන විශ්වවිදධල පවේෂයට උන්ට ඇතු ප්ලයි කරන්න බැරිද කොමමොකද එසට දගිය තියනවා එකන කලින්වාර පොත බෙලෙන් පස කියන වුද පොට බලුවන් පස න් කියන උන්ට විශ්වවිදල ප්‍රේශයටය සඳහා වශි සට ්ගගේ තියනවා කියන නමුත් අරය. ඔන්ට ුසල් ිට ිස්ට රක යිලන් රැකවත් එෙම නැත තමන්ගේ විශයධරාවත් හරිරයට සහන්ුලා නැතිහි උන්ට ගැටලුවක් මොතුල තියෙනවා අපි විශවදධ ප්‍රවේෂ ක් ලයි කරන්න පුළුවන් බැරිදිගෙන එකයි මංගම ගැ යොම්වාස මේ සාමාන්‍ය තත්ත්වයක් නෙමේ ඒතාමත් සුළුවසයෙන් පවතින තත්වයක් විය හැකි ඒ ප්‍රතිඵල නිකුත් කරන්නේ ශ්‍රී ලංකාවී විභාග දෙපාර්තමේන්තුවෙන් නමු එවැනි දරුවෙකුට යම් කිසි සැකයක්ත්තියෙනොවානං ඔවුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් උනත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් වුණත් විශේෂයම විශවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඔවුන්ට අවශ්‍ය කරන නියම විසඳුම ලබාගන්න පුළුවන් අපි ඇමතීමෙන්. එහමනං තමුුණන්සලාට ගොඩක්ම ඉස්සූති මේ අවස්ථාවට සහභාගි වනාට